විශ්මි තහිරදිවපි අදවත් එක කතාකන බලාපොරොතුවෙන්නේ බොහෝදිනකුට කායිකවමින්ම මාංසිකම ගැට්ටු කාරි තත්වයක් වන මලබන්ධය පිළිබඳ වහා ගෙදරදීම මලබදධය මඟව රවාගත හැකි උප්‍රම කිහිපයක් පිළිබඳර. අන්නයට පැවසීමට ඇති අකමැත්ත හෝ වෛදිවරයෙකු වෙත යොම වී උපදිස් ලබා ගැනීමට ඇති අකමැත්ත නිසා, බොහෝ දෙනෙකු මුල් අවදයේ නුසලකා හරි, රෝගතත්ත්ව ඇත්තමයි මලබද්ධය කියන්නේ. මේ නුසලකා හැරීම නිසා බොහෝ වේදනාකාරී අර්ශස්වැනි රෝගාබාධවලට ලක්විය හැකි අතරම. මෙම රෝගය ආහාර්ජීර්ණ පද්ධතිය ආශ්්‍රතව ඇති වෙන බොහෝ රෝගවල රෝගලක්ෂණයක්ද වනවා. ඒනිසා මලබද්ධය නොසලකා හැරීම සිදුනොකළ යුතුයි. මුල්ලුන් සඳහන් කළ ආකාරයට. මේ කායිකව මෙන්ම මානසිකවද ඉතා වේදනාකාරී අදදකීමක් ලබාධන රෝගයක් ලෙස සැලකිය හැකි. සාමාන්‍යයෙන් මලබද්ධය ඇතිවිට මලපිට කිරීමට ඇති අපහසුතාවේට අමතරව හිසහි කැක්කුම බඩපිපුම නොසත් සුත්තාව මොකයේ පවතින දුර්ගන්ධය සමකැසීම හා දුර්ුවරණවීම. තුනටියයේ හන්දිපත්වේදනාව වැනි, රෝග ලක්ෂණ දැකිය හැකි. මලබද්ධය යනු කොමක් දැයි සරලවම පැහැදිලි කළහොත්. මල කැටිතිවී ආහාර මාර්ගී, මළමාර්ගයට බද්ධවීම නිසා මලපිටවීමට ඇති අපහසුතාවයට මළබද්ධය පවසනු ලබනවා. මළබන්ධය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස අපගේ දෛනික ආහාර රටාව නැත්නම්, අපගේ ආහාර පුරුදු දක් පන හොළුවන්. කාර්බාල ජීවිතයක් සමග ෂණික ආහාර පාන වර්ග අධික තෙල් සහ පිට සහිත ආහාර රස කාරකහා අධික ලෙස කුළුබඩුියදූ ආහාර ඒමත්නෙත් නම් කඩකෑමවලටි යොමු වී තිබෙනවා. මොහෝ විට මෙම ආහාරි වේලක් තුළ නිසි පෝෂණයක් අඩංගුවන්නේ නැහැ. මළබද්ධයට ප්‍රධාන වශයෙන්ම බලබාන්නේ. ආහාර ජීර්ණය නිසි ආකාරව සිදුවීමට අවශ්‍යවන තන්තුමය ආහාර මෙව ආහාර වේල් තුළ අඩඹු නොවීමයි. එමෙන්ම නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා ඇතිවන ගස්ට්‍රික් වැනි ආහාර ජීර්ණ පාතතියේ ඇතිවන විවිධ දුර්වලකම් නිසාද මලබද්ධය ඇතිවීමට පුළුවන්. මීට අමිතරව උෂ්නාධක ආහාර කෝපි. ශොක්ලට් වැනි ආහාර ගැනීමෙන්ද. දවසට අවශ්‍ය ජලප්‍රමාණය නිසි පරිදි නොගැනීමෙන්ද මළබද්ධිය ඇතිවිය හැකි. නීරෝගේ පුද්ගලයකු සාමාන්‍යයෙන් දිනකදී ගතයුතු ජලප්‍රමාණය ලෙස ලීටර් දෙකක පවන ප්‍රමාණයක් දැක්විය හැකි. දිනකට අවශ්‍ය ජලප්‍රමාණය නිසි ආකාරව ලබා ගැනීමෙන් ඔබට මළබද්ධය ඉතා පහස්ුවෙන් මද්‍රහාරවාගත් හැකියි. තමතර අපේමු මෙතන් අතීතේ සිටම මලබද්ධය ඇතිවිට ඉදුුණු බෙළිගඩියක් සීනි සමග ආහාරයට ගැනීමට පුරුදු වී සිටිය. ඒ වගේුණු ඇம்பூழ்கி செல் ஆනமாலු පැපොල්වැනි පළතුළු වර්ග ආහාරයට ගැනීමෙනුතුන් මෙව මළබද්ධය මගහරවාගන කුළුවන්. ඒවගේ තමයි කඩි සහිත ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගැනීමෙනුති. මළබද්ධය වලක්වාගාන පුළුවන්. කෙඩි සහිත ආහරලෙස කොටු කළ මුකුණුවෙන්න සාරන තම්පලවැනි කොළවර්ගද පළතුරු හා එළඹලුවර්ගද දැක්විය හැකි. මීට අමතරව සේඹලා බොර මේ සැහැඳි එකක් පමණ දිනකට දෙතුන්වතාවක් ගැනීමෙන් මලබද්ධය වලක්වාගත හැකේ. ඒවගේම කෝමාරිකා වියංචනයක් ලෙස උයා කැම්නුතුන් මළබද්ධය මගහරවාගත හැකියි. අරළු ගෙඩියක් හෝ දෙකක් තලා උනුවත්‍ර කෝප භාගකට රාත්‍රයේ දමා වසා උදෑසන හිස් බඩ බීමනුතුන් මෙම මළබද්ධරෝගය පහව යනවා. ලදරුවන්ටනම් ලුණුවිල තම්බා බීමට දීමෙන් මෙ මළබද්ධය මගහරවා ගත හැකි. ලදරුවන්ට, ලුණුවවින තම්බා බීමට දීමේදී තේ හැඳී එකක පමණ ප්‍රමාණයක් දිනකට දෙතුම් වතාවක් දිය හැකි. පීට අමතරව කැඳවර්ග පානය කිරීමලතුන් ආහාර ජීරණය පහසු කරවා මළබද්ධය මගහරවා ගැනීමට උදව්වනවා. ඉතින් අද අපි කතා කරේ අපගේ දිනෙදා ජීවිතයේදී ලබාගන්නා ආහාරපාන මගින්ම මළබද්දේ මගහරවා ගත හැකි ක්‍රම කිහිපයක් පිළබඳව නමුතුන් දීර්ග කාලීනම අත්බෙහෙත් භාවිතා කරමින් මලබද්ධය නොසලකා හැරීම සිදු කළයුත්තක් නොවේ. එමනිසා ඔබ දීර්ගකා මලබද්ධයෙන් පෙළෙන්නේ නම් වහම වෛත්‍යප දෙස්වත යොම වීහයුතුයි. ඉතින් මෙවන් වැදගත් වීඩියෝයකින් නැවතහම් වෙනතුරු ඔබට සුභදවසක්.